අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවයක් එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතිගත් ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදන්කා මේසිංහ. මම ශශිකලා කඳුබඩාරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුපාඩු රැසක්. හදෙක් කෙනාට කියන්න බෑගේ හරිද වැරදිද කියලා. පාර්ලිමේන්තුවේනේ මන්ත්‍රීවරුන්ට ඒවා කීම දීලා තින්නේ. වාර්තාව 100%ක් නිවැරදි. කමිටු සභාපති කියයි. කාරි ආගාරේ අපේ රිපෝට් එක ලියලා තියෙනවා. එනිසා ඒක කතා කරන්නත් ඕනේ. මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන ආණ්ඩුවේ ක්‍රමය ඇමති මනෝහෙලි කරයි. මින්නේරියේ වනජීවී නිලධාරීන්ට පහර දී සැකකරුවෙක් පැහැරගෙන යයි. නිලධාරීන් 3 දෙනෙක් රූහලේ. ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණයෙන් නොතීසි. දරුස්මාන් කමිටුවෙන් මියන්මාරයේ හමුදා ප්‍රධානීන් 6 දෙනෙකුට යුදාපරාධ චෝදනා. කන්දකෙදර සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද පෙරවරුවේ බදුල්ල අලුගල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක් වුණා. අනතුරින් පාසල් ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලැබුවා. බදුල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් අද පෙරවරු 8:05 පමණ බදුල්ල අලුගොල්ල 19 කනුව බෝධිය අසල ප්‍රදේශයේදී අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40ක් පමණ ගමන් කර තිබෙනවා. තුවල් ලැබූ රියදුරු බස් රථයෙන් පිටතට ගැනීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරුවා. තුවල් ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු බදුල්ල පළාත් මහරුවහලට ඇතුළත් කෙරුණා. 8:20 පිටරේකට අපේ පළවෙනි රෝගී ආවා. ඒ රෝගියා ගෙඩෙල්ලට මියගොස් තිබුණා. මේ අනතුරෙන් තුවල් මුල් ප්‍රමාණය 37ක් වෙනවා. ඒ අතර ගර්භණී මාතාවක් ඉන්නවා. මේ වෙන අය දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලැබෙන තිරිනවා. 15කට පමණ සැලකුත් ප්‍රමාණය තුවාල සිදුලා තිනවා. අස්ථිමිනින් තිර රෝගීන් 10ක් පමණ අතර ඉන්නවා. සිද්දීන් මියගේ කන්දකෙදර වීරකම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහමඩ් රිල්වාන් නැමැති 14 හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු අනතුරට ලක් වුණේ තම පියා සමග උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටියදී. පොඩි බබායි ආසාවට ඉස්සරහට වාරලෙදී අර මත්ති කෙලවල දිහා බලන්න. අනවනාත් උනා බබාට තමයි ඉවරුනේ. මොකද උනේ? බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා. පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාවේ බරපතල අඩුපාඩු රැසක් පවතින බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව වාර්තාව සකස් කළ කමිටුවේ සභාපති කනකරත්නම් තවලිංගම් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ පළාත් සභා සීමා නිර්ණ කමිටුව විසින් සකස් කළ අදාළ වාර්තාව 100%ක්ම නිවැරදි බවයි. මේ අතර අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම සම්බන්ධයෙන් වන වගකීම තමන්ට බාරගත නොහැකි බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. පළාත් සභා මැතිවරණය කොට්ටාස ක්‍රමයට පැවැත්වීමේ අරමුණින් පළාත් සභා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේ 2017 වසරේ ඔක්තෝබර් 4 වෙනිදායි. 5 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ විශ්‍රාමික මිනුම්පති කනගරත්නම් තවලිංගම් මහතායි. එම කමිටුව විසින් සකසන ලද අවසන් වාර්තාව පසුගිය පෙබරවාරි 19 වෙනිදා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත බහර දෙන ලැබූ අතර පසුව අමාත්‍යවරයා අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාව පසුගිය 24 වෙනිදා ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ අතර කිසිදු මන්ත්‍රීවරයෙක් ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ නැහැ. විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
මට ඒ වාර්තාව ලැබීමට පෙර මම කොමිටුවෙන් ඉල්ලීමක් කරා. මං කිව්වා මේ රටේ දේශපාලන අධිකාරිය ඉල්ලීමක් කරනවා කියලා තමුන්නාසලේ කෙටුම් පතක් ඉදිරිපත් කළා. ඒ කෙටුම් පතර දේශපාලන පක්ෂ අතර බෙදලා ඊට පස්සේ තීන්දුවට එමු කියලා. ඒ සීමා නිර්ණ කොමිටුවේ සභාපතිතුමා ප්‍රතිචාර දක්වලා කිව්වා ඔබතුමාට කෙටුම් පත් ඉදිරිපත් කළා ඒ ක්‍රියාදාමයට යන්න නෛතික රවුමක් නැහැ කියලා. මේ ජනාධිපතිතුමා දාපු කමිටුවේ සභාපති කනගරත්න මහත්මයා කියනවා අමාත්‍යවරයාගේ චෝදනාව පළාත් සභා සීමා නිර්ණ කමිටුව ප්‍රතික්ෂේප කරනවා. අපේ වාර්තාව හරියට කියවල බලුවා නම් ඕන එකට උත්තරය තියෙනවා. හරිය ආකාරය අපේ රිපෝර්ට් එක ලියලා තියෙනවා. ඒවා ඔක්කොම ඉදා හිටපු මෙම්බර්ස්ලා ඔක්කොටම අපි කොපි එක දුන්නා. දැන් මේ කතා මට මේ ප්‍රශ්නේ කවුරුත් කතා කරන්න හිතන හරියට උත්තර දීලා තියෙනවා නිසා ඒක කතා කරන්නත් ඕනේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනතාවට තියෙන ප්‍රශ්නය නැත්නම් පක්ෂයට තියෙන ප්‍රශ්නය කියලා මට පොඩි ගැටලුවක් තියෙනවා. මේ අතර පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැය වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍ය ෆයිස මුස්තාපා මහතාගෙන් ප්‍රශ්න කළා. එස්ටිමේට් එක හදලා ලක්ෂ 200 ගණක් ඉල්ලුවා. ඉල්ලලා ටැසරියක් අපිට සල්ලි දුන්නා. දුන්නත් අපි එක හරි පරිස්සමෙන් වියදම් කරා. අපි ලක්ෂ 160කට 16 මිලියන් වලට අපි වැඩේ ඉවර කරා. ඉතුරු සල්ලි ආපසු අපි ටැසරියකම යවුවා. මේක අපිට ඕනේ නෑනේ. මේ අතර පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. පක්ෂයක් විදිහට අපට අලුත් මැතිවරණ ක්‍රමය අවශ්‍ය නිසා අපි මේ පනතට විරුද්ධ වෙන්නෙත් නැහැ. මොකද සීමා නිර්ණය යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි පක්ෂත් එක්ක සාකච්ඡා කරලා විසඳනවා මිසක් මේ ක්‍රමවේදය වෙනස් කරන්න අපි කැමති නැහැ. ඒ නිසා තමයි පක්ෂයක් විදිහට අපි ඡන්දයෙන් දීමෙන් වැළකී හිටියේ. ඉතින් ඕක තමයි ඊළඟ මැතිවරණ එකදී වෙන්නේ. ආණ්ඩුවෙමින් නැහැ ආණ්ඩුවට ඡන්ද දෙන්නේ. ජනාධිපතිතුමා නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපට ඕන කළා දෙන්නේ මේක සම්මත කරගන්න. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණාම බැලුවා මේක කැතට පරදිනවා. ඒ පරාජය වළක්ව ගන්න ඒගොල්ලෝ කියන්නේ අපිත් විරුද්ධයි කියලා. මේක ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පරාජය කිරීමක්. මේක ස්වාධීන කමිටුවකින් සකස් කරපු වාර්තාවක්. ඒකේ වගකීමේ කමිටුවටත් පැවරෙනවා. ඒක අඩුපාඩු තියෙන නිසා තමයි මේ තත්ත්වය තියලා තියෙන්නේ. මොන ක්‍රමෙන් හරි මැතිවරණයක් ජනවාරි නැත්නම් පෙබරවාරි තියන්න ඕන කියන මතය අපි ඉන්නවා. හරිනම් කරුණාකරලා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා එම ධූරයෙන් අයින් වෙන්න ඕන. ඔහුම ගෙනාපු පනත ඔහු විරුද්ධ වෙලා අත උස්සලා කටයුතු කරා. මේකේ පිටිපස්සේ සටකපටයක් තියෙනවා. දැන් හැබැයි එහෙම සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් කතානායකතුමා කමිටුවක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරලා මේ අඩුපාඩු වයනවා කියලා කියලා තියෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒක නිකන් නමට කියලා තියෙන්නේ. අපි කැබිනට් එකෙන් ලබන සමාන වෙනකොට පනතක් දාලා දැන් තියෙන පළාත් සභා පනත හත්ිටවනවා. හත්ිටවලා පරිණක්‍රමයට ඡන්දය පවත්ලා සභා අදෝම් පසුව ඊපස් ඕනතරම් වෙලා වරගෙන අපි අලුත් මෙඩියා කරපු මේ ප්‍රතිවර ක්‍රමය. රෑයාමේ බලේ වැටෙන්න පුළුවන්. දවාලේ ඇස්සරගෙන ඉල බලේ වැටෙන්න පුළුවන්ද? බෑනේ. දවසේ පුවත නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රමයක් තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවති සම්මේලනයක් අමතමින්. ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, නිදහස් මාධ්‍ය සංසදයේ ආසියානු ජාලයේ නියෝජිතයින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන් ඇතුළු අන්තර් කලාපීය නියෝජිත ආයතනවල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
we all should collectively uphold the fact that democracy is not an option, it is a must. I would like to say that in our own national languages, prajachandravadaya vikalpayak nove e anivarya avashyathavaki. In Tamil, jananayagam oru maatrudi alla assu oru aithyavasha manasu. Again, I will repeat, democracy is not an option, it's a must. සියලුම ආසියාතික රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු තිබේ නම් මැතිවරණවල විනිවිදභාවය තිබේ නම් නිදහස් හා සාධාරණ මැතිවර පවත්වන්නේ නම් මා හිතන්නේ මේවැනි සමුළුවක් අවශ්‍ය වන්නේ නැහැ කියා. මගේ පූර්ණ කාලීන දේශපාලන ජීවිතයේ අවුරුදු 51ක් මැතිවරණ පිළිබඳව හොඳ අත්දැකීම් රාශියක් මට තිබෙනවා. මේ රටේ මම තරම් අපේක්ෂකෙක් විදිහට පීඩාකාරී ප්‍රශ්න වලට මුහුණ දුන්න කිසිදු අපේක්ෂකෙක් නැහැ. මං වේදිකාවේ කතා කරන විට සම්පූර්ණයෙන් පහර දුන්න ගල් වර්ෂාවල මටක් ගල් වැදුනා. ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ වේදිකාවට අපේක්ෂකයා කතා කර කර සිටින අවස්ථාවේ වැනි ප්‍රහාරයක් එල්ල කළ පළවෙනි අවස්ථාවය. භාණ්ඩාගාරය එළියට ඇදලා මැතිවරණ ජයග්‍රහණය සඳහා ජනතාවට බෙදා හදා දුන්නා. නමුත් රටේ ජනතාව ඒ සියල්ල පරාජය කළා. ප්‍රජාතන්ත්‍රවාදී සහතික කරන්න මේ රටේ අලුත් වෙනසක් කළා 2015. 2015 බරපතල ලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ප්‍රතිවාදීන් ක්‍රියාත්මක කරන විට මැතිවරණ කොමසාරිස් මෙතන සිට මහින්ද දේශප්‍රිය මහත්මයා කිව්වා මැතිවරණයේ දවසේ ඡන්ද පෙට්ටියකට අත තිබ්බොත් අත තියෙන කෙනාගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියන්නයි කියලා පොලිසියට උපදෙස් දුන්නා. අපිට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න, මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කරන්න, මානව හිමිකම් ශක්තිමත් කරන්න, මාධ්‍ය නිදහස ශක්තිමත් කරන්න. ඒ සියල්ල අපි මේ රටේ මේ වෙන විට කරලා තිබෙනවා. අපිට අවශ්‍ය වන්නේ සියලු මැතිවරණ නිදහස් සාධාරණ සාමකාමී මැතිවරණ විදිහට පවත්වලා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. මේ අතර රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී වරට රැස් වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් මස 30 වනදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි. තුන්වන ඉන්දිය සාගර සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වියට්නාමේ හැනෝයි නුවරදී අද ආරම්භ වුණා. ඒ පිළිබඳ වියට්නාමේ හැනෝයි නුවර සිට තොරතුරු ගෙනෙන්නේ හිරු ප්‍රවෘත්තාංශයේ අනුරුද්ධ රත්නායක. ඉන්දිය සාගර කලාපයේ හැඩතල ගොඩනැගීම තේමාව කරගත් 2018 ඉන්දිය සාගර සමුළුව මේ වන විට පැවැත්වෙනවා වියට්නාමේ හැනෝයි නුවරදී. මේ සමුළුවට සහභාගී වීම සඳහා මේ වන විට ඉන්දිය සාගර කලාපයේ රටවල රාජ්‍ය නායකින් මැති අමතිවරුන් සහ නිලධාරීන් රැසක් පැමිණ සිටිනවා. අද දවසේදී මේ සමුළුව ආරම්භ වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් 5:05 පමණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සමුළුවේ ප්‍රධාන දේශනය අද දවසේදී පැවැත්වීමට නියමිතයි. මේ සමුළුවට සහභාගී වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටත් සහභාගී වුණා. වියට්නාමේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දිය සාගර සමුළුවට පූර්වගාමීව පැවැත්වෙන ද්විපාක්ෂික සාකච්ඡා ආරම්භ කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් මහතා අතර හමුව පැවැත්වුණේ හැනෝයි නුවර පෑන් පැසිෆික් හෝටලේදී. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සම්බන්ධතා තව තවත් සමීප කරලීම සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියාකාරී සැලසුමක් දියත් කළ යුතු බව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම අවධාරණය කර තිබෙනවා. මේ අතර වියට්නාම නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් මහතා සහ අග්‍රමාත්‍යවරයා අතර එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද සාකච්ඡා පැවැත්වුණා. දෙරට අතර වෙනදාම 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම පිළිබඳ මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අග්‍රමාත්‍යවරයා හා ඉන්දිය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් මහත්මිය අතර හමුව සිදුවුණේ අද පස්වරුවේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම වන ඉන්දියානු ආයෝජන වැඩි කිරීමටත් නිවාස වරාය හා ගුවන් සේවා අංශයන්හි ආයෝජන පුළුල් කිරීම සඳහා ඉන්දිය රජයේ පූර්ණ සහය ලබා දීමටත් කටයුතු කරන බව ඉන්දිය විදේශ අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. අභහප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති සද්දින ධර්ම දේශනා පින්කම ඊ රාත්‍රියේදී පැවැත්වුණා. ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දෙක්ව සිටීම විශේෂත්වයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වන අභහප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා සේකරමින් සද්දින ධර්ම දේශනා පින්කමක් ඊයේ රාත්‍රියේදී මැදමුලන නිවසේදී පැවැත්වුණා. ඊට පවුලේ ඥාතීන් මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියා. You remember Lakshmi Devi?
He's now my private secretary. அக்ரமாத்திவரையா லெஸ் மஹிந்த ராஜபக்ஷ மகதாவ பத் கிரீமட் ஜனாதிபதிவரையா துல அகமத்தக் நெட்டை பார்லிமேந்து மந்திரி வாசுதேவ நானாயக்கார மகதா பவசனவா கொழும்பு அது பவதி பிரோத்தி சாக்கச்சாவுகடே கிமின் ஒஹு மே அதஹஸ் பலகலா ජනාධිපතිතුමයි අගමැතිතුමයි ලොකු රේස්ට්‍රයක් දුවමින් ඉන්නේ මේ දවස්වල. ජනප්‍රියතාවය සඳහා දෙන්නම අපේක්ෂකයෝනි මේ ජනාධිපතිවරණය. දැන් මේ දෙන්නාගේ සම්මුතිය දැන් බොහොම බිඳෙන සුළු තැනකට එමින් තිබෙන බවයි අපේ දේශපාලන නිරීක්ෂණය. ඉතින් ශ්‍රී කල්පනාව තියෙනවා නම් සිරිසේන මහත්මයාට එතුමා මහින්ද මහතාව අගමැති හැටියට පත් කරાવි. මේ මගේ අදහස. මට දැනගන්න ලැබෙන හැටියට සිරිසේන මහතා එහෙම කරන්න අකමැත්තකුත් නැහැ. නමුත් මහින්ද මහතාගෙන් ඊට උවමනා කරන ප්‍රතිචාරය සිරිසේන මහත්තයාට ලැබෙන්න ඕන. ආණ්ඩුව වහම් බිඳ වැටිලා අලුත් ආණ්ඩුවක් ඇදේ. මේ පිළිබඳව ඒකබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ප්‍රශ්නයක් කතා කරනවා නම් හෙට රැස්වීම තිබෙනවා. ඔව් මං කියනවා මෙහෙම තත්ත්වයක් තියෙන බව මට පෙනී යනවා. මට ඒතරතුරු ලැබුණු ආකාරය මෙහෙමයි. මේ ආණ්ඩුව ඉක්මනටම අවසන් කරන්න ඕනේ නම් අපි අගමැතිකම බාර අරගෙන ආණ්ඩුව හදන්න ඕනේ. එතකොට මේ ගොඩබේ මහත්තයා මොකද වෙන්නේ? මං දන්නේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද නොතිසින් ඉක්ුත් කළා. ඒ රුපියල් කෝටි 5කට ආසන්න රාජ්‍ය මුදල් අභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා ලබන මාස 10 වෙනිදා විභාගයට ගැනීම සඳහායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත්තේ වීරකැටිය මැනඹුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අභාවිත කළ බවටයි. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයට අනුව අදාළ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී විත්තිකරුවන් රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙනවා. මෙම නඩුව ලබන මාස 10 වෙනිදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවන්නේ එහි විභාග කෙරෙන දෙවන නඩුව ලෙසයි. මේ අතර ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විමර්ශනවලට සහය නොදැක්වීම මත ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. ඒ මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගෙන ගොස් ක්‍රූර ලෙස වදහිංසා පැමිණවීම පිළිබඳ නඩුව අද යළි කැඳ වූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් අතඩංගුවට ගෙන සිටින යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන මාස 10 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු යොමු කළ අප අයදුම්පතද එදිනට සලකා බැලීමට නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමග විවාදයකට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ අද පෙරපෙරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ අභියෝගයට පිළිතුරු ලෙසයි. දැන් ප්‍රේමදාස මහත්තයා කිව්වේ නිවාස දසලක්ෂයක් හදනවා කියලා. මෙතුමා නිවාස දසලක්ෂය කියන්නේ නැහැ. විමල් 12ක් 15ක් ණය දීලා හදලා ඒක ගම්මානයක් කරා. මුන්නගේ ගම්මානක්. මැදහරියේ ඉලක්කම් තක්කාලා පණිනවා. ඔය ප්‍රෝඩාමල් ගැන කතා කරන වාද කරන්න අපි ලෑස්ති. මම සජිත් ප්‍රේමදාස මහත්තයාට කිව්වා එන්න රූපවාහිනී විවාදයකට මාත් එක්ක සජීවීව. නෝ කතා නොසිනා. ආවනම් මට කියන්න පුළුවන් ඇලෝසියස් කෙන් චෙක් ගත්තු 50 සජිත් ප්‍රේමදාස කුමරුවන්ගේ නම තිබේද නැද්ද කියලා. සජිත් ප්‍රේමදාස පුතුණුවන්ගේ විවාහය ගැනීමට මුල් ආධාර කරන ලද්දේ ඇලෝසියස්ද වෙනත් අයෙකුද කියලා. බැඳුම් කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ එළියට දාන්නේ නැති කොටසක් තියෙනවනේ. ඒ කොටසේ තියෙනවා නම් ටික. ඒ නම් ටික එළියුච්ච ගමන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වස්ත්‍රය ගැලවෙනවා. වැසිකිලි දේශප්‍රේමී ඇමතිවරයා එතුමාගේ කාලේ ගෙවල් හැදුවේ නැහැ. වැසිකිලිය වායු සමීකරණය කරපු එකයි කරේ. ඔබලට මතක ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ඉදිරිපිට ගිහිල්ලා ඔහු කරා මාරාන්තික උපවාසයක්. මාගේ මේ ව්‍යායාමය මාතෘභූමිය වෙනුවෙන්ම පමණයි කිය කිය දැන් මිනිහ මැරෙන්න උපවාසයි. හැබැයි රාත්‍රී කාලේ මාධ්‍යවේදී ඇස් ඉවත් වුණාම තරු හතේ හෝටලේ සුපිරි බුරියානියයි අරක්කු ටිකයි ගහන. දවල් මිගෙල් රෑ දනිය. දැන් මට කියනවා එයාට ඕනෙලු මාත් එක්ක විවාද කරලා මගේ වස්ත්‍රය ගලවන්න. මම ලෑස්ති විවාදය පවත්වන්නට අපි හදපු උදා ගම්මානයක් තුල ඉඳගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ ප්‍රේමදාසගේ පුතා ඕනම විවාදයකට ලෑස්ති කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
වත්මන් ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනබලය කොළඹට උද්ඝෝෂණය සඳහා වත්මන් පාලනයෙන් පීඩාවට පත්ව සිටින සියලු කාන්තාවන්ට සහභාගී වන ලෙසට එම පක්ෂයේ කාන්තා සංවිධාන ආරාධනා කරනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අද වැඩියෙන්ම මේ ආණ්ඩුව හින්දා දුක් විඳින්නේ මේ රටේ කාන්තාවන්. තමන්ගේ දරුවන්ට කණ්ඩ දෙන්න විදියක් නැතුව සමහර අම්මලා දරුවන්ට වසපෝනවා. විශාල කායික ගින්දරකින් මේ රටේ කාන්තාව පෙළෙනවා. මේ යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට විරුද්ධව විහාර මහා දේවි පරපුරේ කාන්තාවන් විදියට මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. ඒක යථාර්ථයක් බවට පත් කරගන්න නම් පස්වෙනිදට මුළු කොළඹම වටලන්න ඕන. අපි දැක්කා එදා විජේකලා මහේශ්වරයන් යාපනයට ගිහිල්ලා කිව්වා මේ රටේ ත්‍රස්තවාදීන් ඉන්න හොඳයි කියලා. අපි අහනවා අද මොකක්ද එතුමියට විරුද්ධව මේ ආණ්ඩුව කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒ වෙනුවට රණවිරුව දඩයම් කරනවා. මේ රටේ රණවිරු බිරින්දෑවරුන්ට, දරුවන්ට, සහෝදරියන්ට, අම්මාවරුන්ට, මේ රටේ සමස්ත ජනතාවටම ආරාධනා කරනවා මේ රණවිරු දඩයම් කරන දෙබිඩි ආණ්ඩුව පළවා හරින්න සැප්තැම්බර් 5 වෙනිදාට අපිත් එක්ක කොළඹට එකතු වෙන්න කියලා. අපිට අද රට ගැන හිතනකොට ශාල දුකක් කම්පාවක් අපි හැම කෙනාටම ඇති වෙලා තියෙන අවස්ථාවක්. අපේ රට බේරා ගන්න, අපේ දරුවන් බේරා ගන්න සටනට එකතු වෙන්න කාන්තාවන් හැටියට අපි සියලුම දෙනාට ආරාධනා කරනවා කොළඹට එන්න. මෙතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න මහතා මෙම උද්ඝෝෂණයට සහභාගී වන්නේ දැයි මාධ්‍යවේදීන් පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගෙන් ප්‍රශ්න කළා. බෞද්ධ රාජදීප මේ ඥාතිත්වය, අන්නේ ඥාතිත්වයෙන් ආමන්ත්‍රණය කරලා දැන් අපි එකට ඉන්නේ. අපි මේක මාම එකට කරලා අපි අපේ ආසනේ ගොඩ දාමු එහෙම කියලා කිව්වද නැත්නම්? කිව්වා. මම මාමට කිව්වා මාමේ අපි දෙන්නත් එකතු වෙලා UMP ආණ්ඩුව ගෙදර යවමු කියලා. ආණ්ඩුව පිළිබඳව දැඩි ලෙස කලකිරුණු එක්සත් ජාතික පක්ෂයේ කොටසක් ඉන්නවා. ඔවුන් සමග සාකච්ඡා කරගෙන ඉන්නේ ජනබලයේ කොළඹට මෙහෙමට සහයෝගය ලබන සමහරු සමග සාකච්ඡා කරමින් යනවා. ඒ සියල්ලම අවශ්‍යම අවස්ථාවකදී ඉදිරියට ගන්නවද, එහෙම නැත්නම් කඩලා ගන්නවද, කොටස් වශයෙන් ගන්නවද, ඒ සම්බන්ධයෙන් තාම අප ඒ කබද්ද විපක්ෂයේ නායකයන් අතර අප අතර අභ්‍යන්තර සාකච්ඡාවක් තාම පවතින, අපි තීන්දුවක් අරගෙන නැහැ. ඒ කියන්නේ සියල්ල ගරිල්ලා මාපටි. ගරිල්ලා ක්‍රමයට මේ ආණ්ඩුව වටනව ඇරෙන්න මට පේන්නේ සියල්ල එළියට දාලා මේ ආණ්ඩුව වටන වඩා සාර්ථකම ක්‍රමය අර අපි යුද්ධ කලාවක්. 16 කණ්ඩායමත් එහෙම එකක් තමයි. කාරණේ මොනවද නම් මැදගුලට පැත්තේ ගියා. මම උකුත් කියන්නේ නැහැ ඒක. ශ්‍රී ලංකාව විදෙස් රටවල් සමග එළඹෙන දීපාර්ශ්ව ගිවිසුම්වල අඩුපාඩු රැසක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. සිංගප්පූරු ගිවිසුම දැන් මේ මාසේ පළවෙනි දින ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ, කැබිනට් එක හරියට දන්නෙත් නැහැ. හැබැයි බාණ්ඩ 7000කට බදු නිදහස් කරනවා. ඒ බදු ඇතුලේ තියෙන දේශීය කර්මාන්ත සියල්ල හාල් ගේන්න බැරි නිසා වීගෙනල්ලා මෙහෙ කොටලා බෙදන්න පටන් ගන්න පුළුවන්. රක්ෂණය හා තරවුකාර ඒජන්සි ව්‍යාපාර වලට එන්න පුළුවන්. බැංකුවා වෙනත් මූල්‍ය ආයතන වලට එන්න පුළුවන්. ප්‍රවාහන සේවාවන් වලට එන්න පුළුවන්. ඒ වගේම ඉදිකිරි මාසිත සේවාවල් වලට එන්න පුළුවන්. හෝටල්, රෙස්ටුරන්ට් සේවාවල් වලට එන්න පුළුවන්. ඒ වගේම සංචාරක මග පෙන්වන්නටත් එන්න පුළුවන්. සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මකනට ගයිඩ්වත් උම්ම තමයි එක්කගෙන ඉන්නේ. දැන් චීන කඩ කියලා තියෙන ලංකාවේ මිනිහ දාපු චීන කඩේ. හැබැයි මීට පස්සේ චීනටම ඇවිල්ලා චීන කඩේ දාගන්න පුළුවන්. නේපාලෙට ගිහිල්ලා බැලුවොත් අපිට තේරෙනවා මේකේ තත්ත්වය මොකද්ද කියලා. දැන් නේපාලේ කොණ්ඩේ කපන සැලුම් දාලා තියෙන්නේ ඉන්දියාවේ. අද විදේශිකයෙකුට සංචාරක වීසා වලින් ඇවිල්ලා රස්සා කරන්න බෑ, හොරට රස්සා කරනවා. හැබැයි සිංගප්පූරු ගිවිසුම ගැහුවට පස්සේ ඒ හොරට ආපු කට්ටිය ඔක්කොම නීත්‍යානුකූලව මෙහෙ බින්න බහිනවා. ලංකාවේ ඔක්කොම හොදනවා. මේකට මම ඇත්ත. කරුම කියන්නේ අපේ මේ ගිවිසුමට විරුද්ධ වෙන්න ඕන වාණිජ මණ්ඩල, ලංකාවේ කර්මාන්ත මණ්ඩල, ව්‍යාපාරික සංගම්, වෙළඳ සංගම් මීක් නෑ. මෙතන වෙලා තියෙන දේ මොකක්ද දන්නවද? අපි ඡන්දේ දුන්න එක කරන වැරදි වැරදි නෙමෙයි. අනිත් පැත්ත එකගේ හොරකම් තමයි හොරකම්. එහෙම හිතනකම් මේ රට හදන්න බෑ. මේ රට සිංගප්පූරුවත් එක්ක අස්සම් කරපු මේ වෙළඳ ගිවිසුමෙන් ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා ආපු අය ලංකාව සිංගප්පූරුවේ කුරුකොඩමකට පරිවර්තනය කළ ඉවරයි. දෙසැම්බර් මාසේ වෙනකොට අස්සම් කරන්න යන්නේ එක්ක ගිවිසුම අස්සම් කරපු ගමන් මේ රටේ සේවා ආර්ථිකය ඇතුළත ඉන්දියානුවන්ට ඇතුල් වෙන්න ශ්‍රී ලාංකිකයෙකුට තියෙන අයිතියම ලැබෙනවා. සේවා ආර්ථිකයට අයිති අධ්‍යාපනය, ප්‍රවාහන, සෞඛ්‍ය, විනෝදාස්වාද කර්මාන්තය මෙකී නොකී හැම ශේෂ්ත්‍රයකටම සේවා ආර්ථිකයට එන්න පුළුවන්. එක්ට ගහලා ඉන්දියානුවන් මේක ඇස්සට රින්ගනකොට චීනෙක් නම් පාර යනකොට දැනගන්න පුළුවන් චීනෙක් කියලා. ඉන්දියන් කාර්යාව අපිට වෙන් කරලා අඳුරගන්න බෑ. ඒකත් අපි වගේ කලුව මචං කොහෙද යන්නේ කියලා අපි අහයි. ඌ කියයි දිනතුර පාගල් හේ කියලා. ටික කාලයක් යනකොට පෙරහැර දුන්නා නෑ. Oh,
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී නිලධාරීන් පිරිසක් හා එම ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇති වූ ගැටුමකින් අනතුරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදමා තිබෙනවා. ගැටුමින් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තිදෙනෙකු හබරණ ප්‍රාදේශීය රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ ඇති මින්නේරිය වැවේ එක් කොටසක තහනම් දැල් ආම්පන්න භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයෙක් සහ ඔහුගේ දැල් ආම්පන්න වනජීවී නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අනතුරුව ඊයේ රාත්‍රී කාලයේ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවෙක්ව මින්නේරිය වනජීවී කාර්යාලයේ වටලා වනජීවී නිලධාරීන්ට විරෝධය දක්වා ඇත්තේ අතඩංගුවටපත් ධීවරයා නිදහස් කරන ලෙස ඉල්ලමින්. එහිදී දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පැමිණි පිරිස අතඩංගුවටපත් තහනම් දැල් ලාම්පන්න භාවිත කළ බවට පැවසෙන ධීවරයා සහ දැල් ලාම්පන්නද රැගෙන එම ස්ථානයෙන් පිටව ගිය බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. ගැටුමින් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගැටුමෙන් අනතුරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමුණා. මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් ඉන්පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් අදාළ පහරදීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර තම ධීවරයන් අභූත චෝදනා මත අත්අඩංගුවට ගෙන හිරිහැර කරන බවට පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට චෝදනා කරමින් මින්නේරිය වැවේ ධීවර කටයුතුවල නිරත ධීවරයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් එක්ව හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. මින්නේරිය දුම්රිය ස්ථානයේ අසල මන්සන්දියේ පැවති මෙම විරෝධතාවය හේතුවෙන් හබරණ මින්නේරිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 3කට අධික කාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වුණා. අපට මේ යන්න අපට පාරේ යන්න දෙයක් පොඩ්ඩක් නෑ පුතේ සාරණුකම්පාවෙන්ද පිරිස විසිරුවීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයේද කැඳවා තිබුණා. පසුව වනජීවී නිලධාරීන් සමග හෙට දිනේ සාකච්ඡාවක් ලබා දෙන බවට පොලිසිය සමග පැවති එකඟතාවයත් සමග පිරිස විසිර ගියා. දෙවිනුවර විෂ්ණු දේවාලයේ කලන හස්තියාට බාරකරුවන් විසින් සලකා ඇති ආකාරය සම්බන්ධයෙන් සත්ව හිංසාව යටතේ පොලිසියට පැමිණිල්ලක් කළ බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම් මහතා සඳහන් කරනවා. ඒ අද හස්තියාගේ තත්ත්වය සොයා බැලීම සඳහා කළ චාරිකාවකින් අනතුරුයි. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බාරකාරිතුව යටතේ සිටින කලණම් අලියාගේ ඉදිරිපස දකුණු පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මාස කිහිපයක සිට පීඩාවට පත් සිටි ආකාරය අප අනාවරණ කළේ පසුගිය සෙනසුරාදායි. දීර්ඝ කාලයක් තිස්සේ දම්මලකින් ගැටගසා තිබීමෙන් මෙම හස්තියාගේ කකුල දම්මලට කැපී ඊට ඉහලින් මස් ලියලා ඇති ආකාරය එහිදී අප පෙන්වා දුන්නා. හිරු වාර්තාවෙන් අනතුරුව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම් මහතා මාතර වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සමගින් සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා අද පෙරරුවේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණියා. එහිදී දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් එස් කොළඹගේ මහතා එම ස්ථානයට කැඳ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සත්වයාගේ තත්ත්වය ගැන විමසුවා. අයියාගේ තනිකරම චේන් එක වැහෙන්න මස් දාලා ප්‍රධාන හේතුව තමයි දඟල මාරු කරලා නැහැ. අද ජොබ් එක හරියට කරන්නේ. අනතුරුව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයා අප්‍රසාදය පළ කළා. පසුව එම ස්ථානයට ඇද්ගොව්වා පැමිණියා. දොස්තරද?
පසුව කල්මහත්තයාගේ බලපත්‍ර පරීක්ෂා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට දුරකථනයෙන් ඇමතුවා. කෙසේවෙතත් පසුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්‍ර මහතා කල්මහත්තයාගේ භාරකාරීත්වයට එරෙහිව ගන්දර පොලිසියට පැමිණිල්ලක් කළේ සත්ව හිංසනය සහ මහජන පීඩාව යටතේයි. හිරුනාලිකාව හරහා මේ දෙවුන්දර ඉන්න කරන කියන අතට අවශ්‍ය වෙන ප්‍රතිකාර කෑම ලැබෙන්නේ නැහැ කියන ප්‍රවෘත්තියම රටපුරා ගියා. මේ වගේ දරුණු තුවාලයක් තියෙන අලියන් බන්දක් කියන්නේ. අනිත් එක අලියට ප්‍රහතික බලපදයක්නිකුත් කරලා තියෙන්නේ 2018-3/28. ඊට ඉස්සෙල්ලා කිසිම බලපදයක් මේ අලියට නැහැ. අර මාධ්‍ය ඔස්සේ දැක්ක දේවල් වලින් තමයි අපි අත්උදයන් දෙපාර්තමේන්තුවේ පසු විදල වල ප්‍රතිකාර කරලා තියෙන්නේ. අද අපි පොලිසිය පැමිණලා දැම සත්ව හිංසාව යටතේ. මගේ මට්ටමේ මම ගුරන්න ඕන ටික කිරු බිරුවා හපන්න ඕන ටික තමයි මේ. වැටුප් විෂමත ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පහ කනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනයක් හිටුවා තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. දැන් රටවට අහිරෝ. ගාල්කොටුව සීමාව තුළ ඇති තැපැල් කාර්යාලය අධිකරණ සංකීර්ණය රාජ්‍ය බැංකු කුඩා තේවතු කාර්යාලය ඇතුළු රජයේ ගොඩනැගිලි එම සීමාවෙන් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව සුවබැලීම සඳහා එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා එක් වුණා. අපි සියලු දෙනාම ක්‍රීඩාගාර ඉවත් කිරීමේ කටයුත්තට විරුද්ධව කතා කරනකොට මෙන්න කොටුව අභ්‍යන්තරයේ තිබෙන රාජ්‍ය ගොඩනැගිලි විකුණා දැමීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ උත්සාහය ව්‍යර්ථ කරන්න අපි සෑම කෙනෙක්ම පෙරමුණගෙන කටයුතු කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් රොහන් දල්වත්ත මහතා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මේ ගොස් ඇති අතර මියන විට ඔහු 77 වන වියේ පසු වුණා. බූන්දල ජාතික වනෝද්‍යානයේදී පිඹුරන් දෙදෙනෙක් වඳුරෙකු සහ මුවෙකු ආහාරයට ගන්නා ආකාරය සංචාරකෙක් සිය ජංගම දුරකථනයක මෙලෙස පටගත කර තිබුණා. දහට වන ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ල ක්‍රීඩා පැවැත්වෙන තුන්වන දිනය අදයි. ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ සුපුරුදු කඹඇදිල්ල හේතුවෙන් ශ්‍රී ලංකාව තබා තිබූ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් අද අහිමිව ගියා. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා තරඟ සෞභේ අවසන් තරඟයේ ටෙස්ට් සුදුසුකම් ලබන්නට ගයන්තික ආබේරත්න අද සමත් වුණා. ඒ මූලික වටයේදී විනාඩි 2:06.31 කාලයක් වාර්තා කරමින් මෙතර මීටර 800 කාන්තා තරඟ සෞභේ මූලික වටයේ තවත් තරඟයකට එක් වුණු එල්ලේ නිමාලිට අවසන් තරඟයේ ටෙස්ට් සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව ගියා. ඒ විනාඩි 2:06.74 වූ තරඟ නිමි කාලය ඒ සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කෙසේ නමුත් මෙවර තරඟාවලියට නිමාලිගේ පුහුණුකරු එක් කරගන්නට බලධාරීන් ඇයට ඉඩ ලබා දී තිබුණේ නැහැ. ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නටද ඔවුන් අපහසුත් වුණා. ආසියානු ක්‍රීඩා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නමුත් පුහුණුකරු හිටියනම් මම දන්නවා මීට වැඩි ලොකු දෙයක් උන්ට කරගන්න පුළුවන් මේක. මම දන්නේ මොන පරිගණීමක්ද මේ කරන්න කියලා. කොමන්වෙල්ත් මීට එකත් මම ෆයිට් කරේ නැහැ කෝච ගෙනියන්න. මොකද ආසියා මේකට අරන් ඉන්න උන්ස නමුත් රටේ අභිමානය වෙනුවෙන් තම ජීවිතයම කැප කර සිටින මෙවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මේ කඳුළු වලට සාධාරණයක් ඉටු කරන්නට හෙට දවසේදී හෝ මෙරට ක්‍රීඩා බලධාරීන්ට හැකි වේවිද? ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් තොරතුරු සමගින් නැවත හමු වෙමු. මම කවිඳු ප්‍රනාන්දු ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මේ නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සුණු පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිතම රාත්‍රියේ 9:55. අයිබෝන්